අද ටොපික් එක හැම කොල්ලෙක්ම වගේ කරන මමත් ඒ කාලේ කරපු ස්ටයිලින් මිස්ටේක්ස් එකක් ගැන සහ ඒව නිවැරදි කරගන්න කරන්න පුළුවන් දේවල්. එහෙනම් අපි කෙලින්ම ගිහලා බලමු මේ මිස්ටේක්ස් මොනවද කියලා. What's up guys? Men's Fashion is a YouTube channel එකකට අද ඉතුරු වෙලා සාදරයෙන් පිළිගන්නවා. ඔය channel එකට අලුත් කෙනෙක් නම් මම ඩොන්ට් කෙවින්. මේ channel එකේ අපි මේ ස්ටයිල් ගැන කතා කරනවා. කොහොමද ලස්සන හැඳි රඳින්නේ? මෙන්ස් ග්‍රූමින් ගැන, හෙයාර් ස්ටයිල් වගේ දේවල්, මෙන්ස් ෆිට්නස් ඇන්ඩ් ඒ වගේ මෙන්ස් ලයිෆ් ස්ටයිල්. කොහොමද හැමතිකින්ම අද කාලේ කොල්ලෙක් විතර සම්පූර්ණ වෙන්නේ කියන එක ගැන. ඉතින් ඔයාලට මේ දේවල් ඉන්ටරෙස්ටිං වගේ නම් දැම්මම පල්ලකින් සබ් බටන් එක බලලා notification bell click කරලා අපේ channel එකට set වෙන්න. එහෙනම් අපි කෙලින්ම ගිහලා බලමු මේ හැම කොල්ලෙක්ම වගේ කරන ස්ටයිල් මිස්ටේක්ස් මොනවද කියලා. Number 1 හැම කොල්ලෙක්ම වගේ කරන ලොකු මිස්ටේක් එකක් මේක. හැබැයි අපි දැන්වත් මේක නවත්තන්න ඕනේ. දික්කල්සන් එක සෙරපු වඳින එක. මම දන්නවා පොල් ගහලා කන බාටකට ගහන්න තරම් වෙන පහන් දෙකක් ලෝකේ නැහැ කියලා. ඒත් මේවා ජීන්ස් එක අඳින එක අපි නතර කරලා දාන්න ඕනේ. මොකද වා කොච්චර ක්වොලිටි ෂර්ට් එකක් කොච්චර ක්වොලිටි කල්සමක් එදන් හිටියද දරන්නේ. ඔය කකුල් දෙකේ තියෙන්නේ සෙරප්පු දෙකක් නා. ඒකෙන් ඒ ලුක් එක සම්පූර්ණ අහකට යනවා. වා සෙරප්පු අඳින්න ඕනේ. බීච් එකට යද්දි, gederi ඉද්දි, ඒ වගේම හන්දිය කඩේට යද්දි විතරයි. එතනින් එහාට කිසි තැනකට සෙරප්පු අඳින්න එපා. ඉතින් කෙවින් ඔයා කියන්නේ අනිත් හැමතැනම සපත්තු අඳින්න කියලාද? ඔව්. ඔයාට සපත්තු තුනයි ඕන වෙන්නේ. ලෝෆර්ස් දෙකක්, වයිට් ස්නීකර්ස් දෙකක්. ඒ වගේම තව කැෂුවල් ස්නීක එකක්. මේ තුන ඕනම කැෂුවල් අවස්ථාවකට ඔයාට අඳින්න පුළුවන්. මම මේ ගැන ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම්. මේව හරියට ස්ටයිල් කරන්නේ කොහමද? මේව අඳින්න තැන් මොනවද කියලා. ඊට අමතරව තව ඩ්‍රෙස් ෂූස් දක්වන කළුපාට. මේක වාගව දැන්ටමත් ඇති වයිස් කෝල යනවා නම් එහෙම නැත්නම් ඔෆිස් අඳිනවා නම්. ඉතින් සල්ලි එකතු කළා හරිය කමන්නේ. මේ සපතු දුන ගන්න. ඒත් ජීන්ස් එක සරපු දාන එක නම් නතර කරලා දාන්න. දෙවෙනි මිස්ටේක් එක පාට පාට සොක්ස් අඳින එක. මේක ගොඩක්ම අපේ කොල්ලෝ ෆෝමල් අඳිදි කරන මිස්ටේක් එකක්. වාගේ සොක්ස් දෙක වාගේ අවුට්ෆිට් එකට ගැලපෙන්නේ නැත්තම් ඒක කිසි පිළිවෙලක් නැහැ. ඉතින් ඔය කළු පාට සපත් දෙක අඳිනවා නම් ඔයා දාන්න ඕනේ කළු පාට මේස් දෙකක්. ඔයා දූරු පාට සපත් දෙක අඳිනවා නම් ඔයා දාන්න ඕනේ දූරු පාට මේස් දෙකක්. එහෙම නැත්තම් ඔයා නෝ ෂෝ සොක්ස් අඳින්න. මේවා සපත්තුන් එළියට පේන්නේ නැති හින්දා ඔයා මොන පාට සොක්ස් අඳද්දත් ප්‍රශ්නයක් නැහැ. නම්බර් 3 ස්ටයිලිෂ් විදිහට අඳින්න ගොඩක් සල්ලි ඕනේ කියලා හිතන එක. මේක එක්ස්කියුස් එක කරන එක දැන්වත් නතර කරලා දාන්න. මොකද ඔයාට ඇත්තටම ස්ටයිලිෂ් විදිහට අඳින්න ඕන නම් ඔයා මොන නැද තේක් කරනවා. මම මේ ගැන වීඩියෝ එකක් කරා ගිය සතියේ. සල්ලි නේදත් කොහොමද ස්ටයිලිෂ් විදිහට අඳින්නේ කියලා. ඒක ගිහලා බලන්න මම මේක උඩින් දාන්නම්. ඒක බලපුවම ඔයාලට තේරෙයි ස්ටයිලිෂ් විදිහට අඳින්ද ගොඩක් සල්ලි ඕනේ නැහැ කියලා. මිස්ටේක් නම්බර් 4 උඩ පොත්තම බන් කරන එක. ඔයා උඩ පොත්තම දාන්න ඕනේ ටයි එකක් අඳින්න විතරයි. එතනින් එහා කිසිම වෙලාවක උඩ පොත්තම දාන්න එපා. මම දකින්නවා ගොඩක් කොල්ලෝ ෆ්ලැනල් වගේ ෂර්ට්ස් අඳිද්දි උඩ පොත්තම දාගෙන යනවා. ඒක කිසි පිළිවෙලක් නැහැ. අනිත් එක තමයි ඒකෙන් පේන්නේ ඔයා හරියට පළවෙනි පාරට ෂර්ට් එක කිනක නැඳන් ඉන්නවා වගේ. ඔයාට මෙහෙම උඩ පොත්තම දාන්න පුළුවන්. එකම කැෂුවල් අවස්ථාවේ තියෙන්නේ ඔයා පෝල් එකක් යට කරලා අඳිනවනම් මෙතනදී උඩ පොත්තම බටන් කාට කමන්නේ. පස්වෙනි මිස්ටේක් එක ඔයා කලිසම් කකුල් ඇන්කල් එක ගාවින් රැලි වෙලා තියෙන එක. මේක මිස්ටේක් එකක් වෙන්න හේතු කීපයක් තියෙනවා. 1 ඔයාගේ සපත්තු දෙක වැහෙනවා. 2 ඔයා කොටර පේනවා. 3 ඔයා නිකන් පේන්නේ හරියට පොඩි ළමයෙක් ලොකු මනුස්සයෙක්ගේ කල්සමක් ඇඳන් ඉන්නා වගේ. ඉතින් ඔයාලට මේක අවොයිඩ් කරගන්න කරන්න පුළුවන් ලේසිම දේ තමයි ඒක උඩට ෆෝල් කරන එක. මම කලින් කියලා තියෙනවා මේ channel එකේ කලිසම් කකුලක් තියෙන්න ඕනේ හරි ගාන. ඒ වගේ මේක රෝල් කරන හරි ස්ටයිලිෂ් විදිය ගැන. ඉතින් ඔය කලිසම් කකුල මේ ගානට ගන්න ඔයාලට තුන් පාරට වඩා උඩට රෝල් කරන්න වෙනවා නම් ඒ කියන්නේ කලිසම දිග වැඩි. ඒකට ඔයාලට කරන්න පුළුවන් අනිත් හොඳම දේ තමයි මේක ටේලර් කෙනෙක් ගාවට ගිහිල්ලා ඔයාගේ උසට අදාගන්න එක. නම්බර් 6 ඇඟට ෆිට් වෙන්නේ නැති ඇඳුම් අඳින එක. මම මේක හැම වෙලාවෙමයි කියන දෙයක්. වාට ස්ටයිලිෂ් විදිහට අඳින්න කරන්න පුළුවන් ලේසිම දේ තමයි ඔයාගේ ඇඟට ෆිට් වෙන ඇඳුම් අඳින එක කියලා. හැබැයි මම දන්නවා අපි ගන්න හැම ඇඳුමක්ම අපිට ෆිට් වෙන්නේ නැහැ කියලා. මොකද අපි හැමෝගෙම බොඩි ටයිප්ස් එකිනෙකට වෙනස්. ඉතින් මේ බ්‍රෑන්ඩ්ස් මොකද කරන්නේ? ඒගොල්ලෝ ඇඳුම මහද්දි ඒගොල්ලෝ මහන්නේ හැම බොඩි ටයිප් එකකටම අඳින්න පුළුවන් වෙන. ඒත් හැම බොඩි ටයිප් එකකටම ෆිට් වෙන්න නෙවෙයි. ඒ හින්දා අලුත් ඇඳුමක් ගත්තාම ෂර්ට් එකක් කල්සමක් වගේ ටේලර් කෙනෙක් ගාවට ගිහලා ඔයාගෙන්ට හරියන්න මහගන්න. ඒකෙන් ඔයාට කිසිම පාඩුවක් නම් වෙන්නේ නැහැ. මිස්ටේක් නම්බර් 7 ජුවලරිස් වෙයා කරන්න නැති එක. මේ ගොඩක් කොල්ලෝ කරන දෙයක්. මොකද ඒගොල්ලෝ හිතන ජුවලරිස් වෙයා කරන්නේ කෙල්ලොනි කියලා. ඉතින් මේක හොඳ අවස්ථාවක් ඔයාට අනිත් කට්ටිය අතරින් කැපිලා පේන්න. මොකද ගොඩක් කොල්ලෝ ජුවලරිස් වෙයා කරන්න නැති හින්දා ඔයා ජුවලරිස් වෙයා කරාම ඔයා නිකම්ම අනිත් කට්ටිය අතරින් කැපිලා පේනවා. ලොකු ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. ඔයා කරන්න ඕනේ සිම්පල්ම දේ තමයි වොච් එකක් වෙයා කරන එක. ඔයා හොඳ ස්ටයිලිෂ් වොච් එකක් වෙයා කරලා බලන්න. ඔයාට තේරෙයි ඔයාට කොච්චර කොම්ප්ලිමන්ට් හම්බෙනවද. ඒ වගේම අනිත් කට්ටිය ඔයා දිහා වෙනස් විදියට බලනවාද කියලා. මිස්ටේක් නම්බර් 8 කොල්ලෝ කරන ලොකු මිස්ටේක් එක
හැඳුන් තියෙන්නේ අපේ ඇඟ වහගන්න විතරයි කියලා හිතන එක. ඉතින් එහෙම හිතලා කොල්ලෝ කොහරි ගමනක් යද්දී ඔහේ අල්මාරියට අත දාලා ඉස්ලාම හතර හොවෙන එක ඇඳගෙන සරපු දෙකක් දාගෙන යනවා. ඒ මිස්ටේක් එක ඕනම් කරන්න එපා. මොකද ඕනම කෙනෙකුට වාදීහා බල්ලා වා මොන වගේ පුද්ගලයෙක්ද කියලා assumption එකක් ගන්න යන්නේ තප්පර 3ක වගේ පොඩි කාලයක් විතරයි. ඒ හින්දා වා හරියට පිළිවෙලට ඇඳලා හිටියේ නැත්තම් කවුරුත් ආව සීරියස්ලි ගන්න නැහැ. විශේෂයෙන්ම පළවෙනි පාට කවුරු හරි හම්බෙන්න යනවනම් වා හැම වෙලාවම වගේ හොඳට sharp එකට ඇඳලා යන්න. මොකද කියමනක් තියෙනවා the first impression is the last impression කියලා. පිළිවෙලට ඇඳින එක වාට stylish වෙන්න විතර නෙමෙයි වාගේ ජීවිත හැමතකින්ම සාර්ථක වෙන්න උදව් වෙයි. එහෙනම් කොල්ලනේ අදට එච්චරයි. පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මේ mistake වලින් වා කරපුව මොනවද කියලා. ඒ වගේම වීඩියෝ එක like එක දාන්න මතක් කරන්න එපා. එහෙනම් අපි තවත් වීඩියෝ එකක් සෙට් වෙමු. ජය වේවා.